1815දී ශ්‍රී ලංකාව විදේශ ආධිපත්‍යයට යටත්වීමත් සමග සිංහල ජාතියත් බුදුදහමත් පරිහානියටපත් වූ බව අපි කවුරුත් දන්නා කරුණු. එලෙස පරිහානියටපත් වූ බුදුදහමත් සිංහල ජාතියත් යලි නගා සිටීමට ජාතියේ පිනෙන් පහළ වූ විරෝධාර නායකින් පිළිබඳව අපි අසා තිබෙනවා. ඒ විරෝධාර නායකින් අතර වාදීබ සිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ නාමය සුවිශේෂී ස්ථානයක් ලබා ගන්නවා. අද ඔබට මෙම වීඩියෝ පටයෙන් ඒ විරෝධාර නායකයා පිළිබඳ සියලු කරුණු නිවැරදි ලෙස නිසි ලෙස අවධාරණය කරගත හැකියි. एकदास अटसिय विषितु में फेब्रुवारी मास नववेनि दिन बालपिटिय मोहट्टिवत्त नम गंपियेसेहि उपतलद गुणानंद हिमियन्गे गिहिनामय गिंगम लत्तुमिगिल मेंदिस्पिय देमहोपियन्गे इल्लीम परिदि एतुमा कुडा कालम पविदि दिवियेट एलमिनि एहेत पियानन्गे अभावयेन पसुव मैनियन असरण तत्वयेट पत्वू हेयिन तावकालिकव उन्वहन्से ससुनेन इवत् वूह हेतेम यलि गिहि दिवियेट एलमीमेन पसु ඥාතිවන කතෝලික පූජකවරයෙකුගේ අනුදැනුම් ඇතිව බයිබලයේ සහ කතෝලික ධර්ම පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත්. එපමණක් නොව උන්වහන්සේට ඉංග්‍රීසි භාෂාව හැදෑරීමටද අවස්ථාවක් ලැබිණි. පසු කලකදී දොඩන්දුවේ කුමාර විහාරයේ පැවිදි ත්‍රිපිටක පොත් ලිවීමේ පින්කමට සහභාගී වී එම පොත් පූජා කිරීමේ උත්සවය අවසානයේ මොහොටිවත්තේ ගුණානන්ද හිමි නමින් හෙතෙම යලි සසුන් ගත විය. පැවිදි වූ දිනම තුන් යම් රාත්‍රිය මුළුල්ලෙහි අගනා ධර්ම දේශනය පවත්වා දහස් ගණන් ජනයාගේ ප්‍රසාදයට ලක් විය. පසු කලෙක උන්වහන්සේ කොළඹ කොටහේන දීපදුක්තාරාමයට පැමිණ කොළඹ ප්‍රදේශයේ ජනතාවට නායකත්වය ලබා දුන්නා. මෙකල රජයේද අනුග්‍රහය ඇතිව බෝගස් කපා දමා තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා ඉවත් කිරීමේ ව්‍යාපාරය මිෂනාරී විසින් පවත්වාගෙන ගියා. මේවා දැකමින් නිහඬව නොසිටි උන්වහන්සේ කොළඹ ප්‍රබෝධියේද උපකාර ඇතිව බෝධිරාජ කමිටුවක් පිටවා ඊට විරුද්ධව නැගී සිටි අතර එම බෝධිරාජ කමිටුවෙහි ආරමුණ වූයේ නව බෝපැල රෝපණය කිරීම. ඒ වන විට මිෂනාරීන් විසින් බුදුදහම සමච්චරයට ලක් කරමින් විවිධ ප්‍රචාර දියත් කළහ. එනිසාම ඇතැම් බෞද්ධයෝ බුදුදහම පිළිබඳ වැරදි තතු අවබෝධ කරගෙන තිබුණි. මෙම තත්ත්වය මුළුමනින්ම උපුටා දැමීමට උන්වහන්සේ විසින් සත්‍ය මාර්ගය සත්‍ය ප්‍රකාශන ලක්මිනි කිරුළ ආදී නම් වලින් පුවත්පත් මුද්‍රණය කර තිබේ. එවමණක් නොව මිනිසුන්ට බුදුදහමේ සත්‍යවාදී බව වටහා දීම සඳහා ප්‍රසිද්ධ බෞද්ධ වාදමාලාවක් පැවැත්වීමටද ගුණානන්ද හිමියෝ කටයුතු කළහ. කතාවෙහි චතුරත්වයත් වාද කිරීමේ ශූරත්වයත් ක්‍රිස්තියානි ආගම පිළිබඳව වූ පුළුල් දැනුමත් නිසා හැම වාදයකම ගුණානන්ද හිමියන්ට ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණි. එලෙස වාද පහක් පැවැත්වුණු අතර ඒවා මෙසේය. 1865 වර්ෂයේ පෙබරවාරි මාසයේදී බද්දේගමදීද 1865 දී කැලණිය වරාගොඩදීද 1866 වර්ෂයේ පෙබරවාරි මාසයේදී සතරකෝලරේ උදම්මිටදීද 1872 ජුනි මාසයේදී ගම්පලදීද 1873 අගෝස්තු 26 සහ 28 යන දෙදින පානදුරේදීද මෙව වාද පැවැත්වේ. මෙම වාද සියල්ලෙන්ම ඉතා විශිෂ්ට ලෙස බුදුදහමේ සත්‍යවාදී බව වටහා දීමට උන්වහන්සේ සමත් විය. මෙම වාද අතුරින් පානදුරේ වාදය සුවිශේෂී ස්ථානයක් ලබා ගනී. එම සුවිශේෂී වාදය කතරම් සුවිශේෂීද යත් එම වාදෙහි පරිවර්තන කුටිද බිහි වේ. එලෙස පරිවර්තනය කරන ලද කෘතියක් කියවීමෙන් පසු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මෙරටට පැමිණි. එවන් වූ විශිෂ්ට සේවාවක් බුදුසසුන වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කළ ඒ මහා ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍ර උන්වහන්සේ 1890 සැප්තැම්බර් 21 වන දින සකල බෞද්ධ ජනතාවම සංවේගයට පත් කරමින් අපවත් වී වදාළේ.